සියලු දෙනාම අවබෝධන් කියලා පිළිගන්නවා අද PR TechLK YouTube channel එකට. ඉතින් අදත් ඔයගොල්ලන්ට මම වීඩියෝ ගෙනලා තියෙනවා. අද වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද සිංහල custom font සහ english font අපේ කම්පියුටර් එකට download කරගෙන කොහොමද install කරන්න කියන එකයි අද වීඩියෝෙන් කතා කරන්නේ. මම මීට හිති වීඩියෝෙන් කතා කරා කොහොමද අපේ කම්පියුටර් එකේ තියෙන සිංහල custom font ඉස්පිලි පාපිරි හල් කිරීම සිංහල කස්ටම් පොටල ඉස්පිලි පාපිරි හල් කිරීම කොහොමද හරියටයි ටයිප් කරන්න තර්ඩ් පාටි ඇප්ලිකේෂන් එකක් උපයෝගී කරගන්න එක මම මේත ඉහතදී වීඩියෝකින් කතා කරා. ඉතින් අද වීඩියෝකින් කතා කරන්නේ මේ සිංහල කස්ටම් පොන්ට් ඒ වගේම ඉංග්‍රීසි පොන්ට් අපි මේ සයිට් වල තියෙන ඉන්ටර්නෙට් සයිට් වල තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරන අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිහයි අද කතා කරන්නේ. එහෙමනම් වීඩියෝ එකකින් බලමු මේ කාර්යය කොහොමද කරන්නේ කියලා. එහෙමනම් අපි දැන් යමු කෙලින්ම වීඩියෝ එකට. මුලින්ම අපි බලමු කොහොමද ඉංග්‍රීසි ෆොන්ට් එකක් මේ අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරන්න ඉන්ස්ටෝල් කරන්න කියලා. මම දැන් මේ Google Chrome browser එක ඕපන් කරගන්නවා මගේ කම්පියුටර් එකේ. ඊට පස්සේ මම මේ link address එකක් මේ විදිහට මගේ මේ search bar එකේ Google Chrome search bar එකේ මේ විදිහට මම දැන් paste කරනවා. paste කරලා ඉවර වෙලා මේ 66000ක් ඉංග්‍රීසි ෆොන්ට් 66000 free තියෙන site එකක් තමයි මම දැන් මේ විදිහට මේ සර්ච් කරන්නේ. ඉතින් මේකෙදි ඔයාලට මේ ෆොන්ට් ඔයාලට ප්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆොන්ට් 66000ක් තියෙනවා ඉංග්‍රීසි ෆොන්ට්. ඉතින් මේ විදිහට පල්ලෙහාට අපිට ගිහාම ස්ක්‍රෝල් කරලා මේ මවුස් වීල් එක ස්ක්‍රෝල් කරලා මම මේ විදිහට පල්ලෙහාට යනවා. මේ තියෙන්නේ ෆොන්ට් ඉංග්‍රීසි ෆොන්ට් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රී. වගේ කම්පියුටර් එකේ මේ ෆොන්ට් නැත්තම් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න. හරිම ලස්සන අලංකාර ෆොන්ට් මෙතන තියෙනවා. වාගේ ග්‍රැෆික් ඩිසයින් ඕන දෙයකට ඔයාලට යොදා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන මේ ඩවුන්ලෝඩ් බටනේ පොඩි තලයකින් මේ විදිහට සඳහන් වෙනවා. ඒ බටනේ ක්ලික් කරාට පස්සේ මේ සිප් RR සිප් ෆයිල් එකක් විදිහට WinRAR සිප් ෆයිල් එකක් විදිහට තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. මගේ මේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරහා මම දැන් මේක මේ විදිහට මේ ඩවුන්ලෝඩ් කරනවා. මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරාට ක්ලික් කරාට පස්සේ ඩවුන්ලෝඩ් වෙනවා මේ ෆයිල් එක. ඊට පස්සේ දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම මෙතනින් ඕපන් ෆෝල්ඩර් යනවා. ඕපන් ෆෝල්ඩර් ගියාට පස්සේ මේ තියෙන්නේ මේ ෆෝල්ඩර් එක සිප් ෆෝල්ඩර් එක. මම දැන් මේක මෙතනින් කට් කරගන්නවා. මේ විදිහට රයිට් ක්ලික් කරලා කට් කරගෙන මම මේක ඩෙස්ක්ටොප් එකේ අලුතෙන් ෆෝල්ඩරයක් ඕපන් කරගන්නවා. නිව් ෆෝල්ඩරයක් මේ උඩ තියෙන මේ නිව් ෆෝල්ඩර් අයිකන් එක ක්ලික් කරලා මේ විදිහට ෆෝල්ඩරයක් ඕපන් වෙනවා. මම ඒකට නම දෙනවා නිව් ෆොන්ට් කියලා. නම දීලා ඉරණි ෆොන්ට් කියලා මම අර කට් කරගෙන ආපු ඒ සිප් ෆයිල් එක මේ නිව් ෆොන්ට් ෆයිල් එකට පේස්ට් කරනවා. මේ විදිහට ඕපන් කරන ඒ ෆයිල් එක දැන් new font කියන ෆයිල් එක ඕපන් කරලා ඉවරලා මේ විදිහට right click කරලා අර ෆයිල් එක කට් කරන ෆයිල් එක මේ විදිහට paste කරනවා. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ icon එක click කරලා පස්සේ මේ විදිහට large icon එකක් විදිහට මේ folder එක පෙන්නනවා. ඊට පස්සේ මම මේ folder මත right click කරලා මේ විදිහට මේ extract here කියන මෙන්න මේ tab එක මම දැන් click කරනවා. ක්ලික් කරාට පස්සේ මේ ෆයිල් එක මෙතන එක්ස්ට්‍රැක්ට් වුණා. ඊට පස්සේ ෆොන්ට් ස්ටයිල් 8ක් විදිහට අපිට දැන් පෙන්නවා මෙතන. ඒ කියන්නේ මෙතන බෝල්ඩ් වගේ ඒ වගේම ටිකක් මහත් ෆොන්ට් ටිකක් විදිහටයි ඒ වගේම හීන ෆොන්ට් එකක් විදිහටයි පෙන්නනවා. ඊට පස්සේ මම දැන් ඕපන් කරගන්නවා කන්ට්‍රෝල් පැනල් එක. කන්ට්‍රෝල් පැනල් එක ඕපන් කරාම මම යනවා මෙතනින් ෆොන්ට් ෆයිල් එකට. අපේ සිස්ටම් එකේ තියෙන ෆොන්ට් ෆයිල් එක මේ විදිහට මම දැන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. මේ ෆොන්ට් ෆයිල් එක ඇතුලේ තමයි අපේ සිස්ටම් එකට අපේ කම්පියුටර් එකට ඩිෆෝල්ට් වෙන ෆොන්ට් සහ මම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් සියල්ලම ඇතුළත්
වෙලා තියෙන මේ පොන් පයිල් එක ඇතුළේ. ඉතින් මෙතන පෙන්නනවා අපේ කම්පියුටර් එකේ ඩිෆෝල්ට් ආපු චයිනිස් අකෘති තියෙනවා, ඒ වගේම කොරියන් අකෘති තියෙනවා, හින්දි අකෘති, තැමිල් අකෘති තියෙනවා, සිංහල අකෘති තියෙනවා. නමුත් අපි ඩවුන්ලෝඩ් කර මම ඩවුන්ලෝඩ් කරපුවා තමයි මෙතන විශාල සංඛ්‍යාවක් තියෙන්නේ කස්ටම් පොන් සිංහල ඒවා. ඉතින් මේ විදිහට මම දැන් තවත් පල්ලෙහාට යනවා වට පෙන්වන්න මේ මගේ මවුස් වීල් එක ස්ක්‍රෝල් කරලා මේ ෆයිල් එකේ. ඊට පස්සේ මම මෙතනින් දැන් අර මම දැන් ඩවුන්ලෝඩ් එක්ස්ට්‍රැක්ට් කරපු ෆයිල් එක මිනිමයිස් කරලා තිබුණ මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන ඉවරලා මෙතන මම දැන් ඩවුන්ලෝඩ් කරපු මේ පොන්ට් එකෙන් මේ පොන්ට් ස්ටයිල් අටෙන් එක පොන්ට් එකක් මේ විදිහට ඩ්‍රැග් කරන ඇවිල්ලා මේ පොන්ට් ෆයිල් එකට මේ විදිහට අතාරිනවා. අතාරිද්දි මේ දෙර කොපි වෙනවා. මේ ප්ලස් මාර්ක් එකකුත් ඔයාලට පේනවා කොපි වෙනවා. ඒ වගේ මේවායි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. දැන් පොන්ට් එක මම මේ ඩ්‍රැග් කරලා අතාරපු පොන්ට් එක මේ විදිහට කොපි වුණා මේ පොන් ෆයිල් එකට. ඒ තමයි එක ක්‍රමයක් මේ පොන්ට් එක අපේ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්න. මම දැන් මේ පොන්ට් එකක් මම ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට මේ උඩ පෙන්නනවා මෙන්න මේ ඉන්ස්ටෝල් කියලා බටන් එකක්. මම දැන් ඉන්ස්ටෝල් කියන බටන් එක මත ක්ලික් කරනවා මේ විදිහට. ඒ ඉන්ස්ටෝල් කියන බටන් එක මත ඩබල් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට මේ පොන්ට් එක අපේ මේ පොන් ෆයිල් එකට, එහෙම නැත්නම් අපේ සිස්ටම් එකට, සිස්ටම් එකේ පොන් ෆයිල් එකට ඉන්ස්ටෝල් වෙනවා. වාට දැන් වාදෙන් දැක්ක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ඒ ක්‍රම දෙකට තමයි මේ පොන්ට් අපි මේක අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ. මම දැන් මේ විදිහට ෆොටෝෂොප් ඕපන් කරගෙන අපි බලමු ඒ ඉන්ස්ටෝල් කරපු පොන්ට් එක අපි සර්ච් කරලා බලමු අපේ සිස්ටම් එකේ දැන් කම්පියුටර් එකේ තියෙනවද කියලා අපි බලමු. මේ විදිහට මම දැන් ෆොටෝෂොප් ඕපන් කරගත්තා නියු ඩොකියුමන්ට් එකක්. අපි මම දැන් මෙතනින් මේ ටෙස්ට් ටූල් එක ඕපන් කරගෙන මම මෙතන පොන්ට් ලිස්ට් එක ඕපන් කරගන්නවා. ෆොටෝෂොප් වල පොන්ට් ලිස්ට් එක ඕපන් කරගෙන මම සර්ච් කරනවා ඒ මම දැන් ඉන්ස්ටෝල් කරපු පොන්ට් එක. ඉන්ස්ටෝල් කරපු පොන්ට් එකේ නම තමයි ඉංග්‍රීසි පොන්ට් එකේ ලෙමන් මිල්ක් කියන පොන්ට් එක. මම දැන් මෙතන මේ සර්ච් බාර් එකේ ටයිප් කරන ලෙමන් මිල්ක් කියලා ඒ ලෙමන් මිල්ක්ල ටයිප් කරලා පස්සේ ඉන්ස්ටෝල් වෙලා තියෙන නම් මේ පොන්ට් එක මෙතන මේ බාර් එකේ දැන් මේ පොන්ට් ලිස්ට් එකේ පෙන්වන්න ඕනේ. මෙන්න මෙතන මේ දෙවෙනියට පෙන්වන ලෙමන් මිල්ක් කියන පොන්ට් එක. ඔයාට මතකයි මේ පොන්ට් ලේඅවුට් එක මම මීට ඉහතදී ඕපන් කරලා පෙන්නවා. ඉතින් මේ පොන්ට් ලිස්ට් එකේ මේ තියෙන්නේ ලෙමන් මිල්ක් කියන පොන්ට් එක. ඉතින් මේ ක්‍රම දෙක යටදී තමයි අපේ කම්පියුටර් එකට අපි පොන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් සිංහල පොන්ට් එකක් කොහොමද ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මම දැන් මේ Google Chrome බ්‍රවුසර් එක නැවත ඕපන් කරන මේ ඇඩ්‍රස් බාර් එකේ Google Chrome link address bar එකේ ටයිප් කරනවා www.alutcom කියලා අපේ මේ සිංහල සයිට් එකක නම. වාට මේ සයිට් වල නම් ටයිප් කර කර ඉන්න අවශ්‍ය නැහැ. මම ඉංග්‍රීසි සයිට් හතරක link address සහ සිංහල සයිට් හතරක link address වාට අවශ්‍ය තරම් පොන් ඩවුන්ලෝඩ් කරගන්න description එකේ දානවා. වාට පුළුවන් ඒ තුලින් ඒ link එක click කරලා අවශ්‍ය පොන් ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහට අලුත්කම් සයිට් එක ඕපන් වුණාට පස්සේ ඉතින් මේ විදිහට මේ අලුත්කම් සයිට් එක ඕපන් කරගත්තට පස්සේ මේ සයිට් එක පිළිබඳව සිංහල ඉංග්‍රීසි පොන්ට් විතරක් නෙමෙයි කතා නොකරන බැරි තවත් දේවල් ගොඩක් තියෙනවා. මේ සයිට් එකේ මුදුකාංග විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රී වීඩියෝ කන්වර්ටර්, ඒ වගේම වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මේ සයිට් එකට ඇතුළත් වෙනවා. මේ සයිට් එක ඉතාම වැදගත් සයිට් එකක් අපේ ලංකාවේ තියෙන. ඉතින් අපේම දෙයක් නිසා ඔයා මේ සයිට් එකට ගිහින් බලන්න. මේ සයිට් එකේ බොහොමයක් දේවල් තියෙනවා. ඔයාට ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ කම්පියුටර් එකට යූස් කරන්න පුළුවන් විදිහට ඉන්ස්ටෝල් කරගන්න නොමිලේ. ඉතින් මේ විදිහට මම දැන් යනා මේ සයිට් එකේ නැවත ඉහළට මගේ මවුස් පොයින්ටේ ස්ක්‍රෝල් කරලා ගිහින්
මේ සයිට් දෙකේ තියෙනවා ලිස්ට් එකක්. මේ විදිහට මේ 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 සයිට් එකේ තියෙන මේ ලිස්ට් එකේ තියෙනවා මෙනු එකක් තියෙනවා. මේ මේ මෙනු එකේ තියෙනවා මේ සයිට් එකේ ඇතුළත් වෙන දේවල්. මේ මෙතන තියෙනවා මේ සිංහල සොෆ්ට්වෙයා. ඊට යටින් තියෙනවා සිංහල පොන්ට් කියලා. මම දැන් මේ සිංහල පොන්ට් කියන එක මත මේ විදිහට ක්ලික් කරනවා මගේ මවුස් එක. ක්ලික් කරලා පස්සේ සිංහල පොන්ට් ඕපන් වෙනවා. මේ සයිට් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සිංහල පොන්ට්. මේ තියෙන සම්පූර්ණ මේ සිංහල පොන්ට් මේ විදිහට පෙන්නනවා. මේ සිංහල පොන්ට් අපිට නොමිලේ තමයි මේ සයිට් එක හරහා මේක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඉසිවර පොන්ට් ඒ වගේ ගොඩාක් පොන්ට් මේ සයිට් එක හරහා අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා ගොහාගේ ගැපිට ඩිසයින් වලට අවශ්‍ය ආලක මන්දාව ඒ වගේම ඉසිවර පොන්ට් ඒ හැම දෙයක්ම මේ සයිට් එකේ තියෙනවා. ඔයාට මතකයි මෙන්න මේ අකුරු සෙට් එක ඔයාට මතකයි මේ ඉංග්‍රීසි පොන්ට් එක ඉරාජ් කියලා. ඉතින් ඒ හැම පොන්ට් එකක්ම ඔයාට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙතන මේ ඉංග්‍රීසි පොන්ට් මේ විදිහට මෙතන ඉංග්‍රීසි පොන්ට් සෙට් එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සිංහල පොන්ට් 40ක්. මේ සිංහල පොන්ට් 40 මෙන්න මේ උඩ තියෙන ටයිටල් එක මත මම දැන් ක්ලික් කරනවා. මේ සිංහල පොන්ට් 40 මේ විදිහට ටයිටල් එක මත මේ උඩ තියෙන ටයිටල් එක මත ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහ මේ පල්ලෙහාට ඕපන් වෙනවා. මම දැන් මේ විදිහට මගේ මවුස් වීල් එක ස්ක්‍රෝල් කරලා මේ විදිහට පල්ලෙහාට යනවාට පෙන්වන්න. මේ තියෙන පොන්ට් 40 මේ විදිහ පල්ලෙහාට තියෙනවා. ඉතින් අපට අවශ්‍ය පොන්ට් එකක් වශයෙන් තමයි මෙතනදී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. පොන්ට් 40ම නෙමෙයි, එක පොන්ට් එකක් පොන්ට් 40ම 40 වාරයක් ඔයා ඩවුන්ලෝඩ් කරන්න වෙනවා මෙතනදී. වෙනම තමයි මෙතන මේ පොන්ට් වෙන් වශයෙන් තමයි මෙතන ඇතුළත් වෙන්නේ. ඒ එක පොන්ට්යක් මතම මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන දැන් පොඩ්ඩක් අපිට මේ මද වෙලා ඉන්න වෙනා. ඩවුන්ලෝඩ් බටන් එක මේ විදිහට ෆෝකසින් වෙලා දැන් ඕපන් වුණා. මම දැන් මේ ඩවුන්ලෝඩ් බටන් එක මත ක්ලික් කරනවා. මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට සේව් කරන්න ඉල්ලනවා. ඊට පස්සේ මම අර පොන් ෆයිල් එක තෝරලා, ඔයාට මතකයි මම නිව් පොන් ෆයිල් එක ඩෙස්ක්ටොප් එකේ ඕපන් කරපු නිව් පොන් ෆයිල් එක ඕපන් කරලා මේ විදිහට සේව් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා ඒ පොන්ට් එක පල්ලෙහාට පෙන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේ පොන්ට් එක ඩවුන්ලෝඩ් වුනේ. ඊට පස්සේ අපි ගිහින් බලමු මේ ෆයිල් එක ඕපන් කරලා මෙන්න තියෙන මේ පොන්ට් එක. මෙන්න මේ මේ තියෙන පොන්ට් එක. මම දැන් මේ පොන්ට් එක අර විදිහටම පෙර පරිදිම මගේ මේ කන්ට්‍රෝල් පැනල් එක ඕපන් කරගන්නවා. දැන් ඕපන් කරගෙන අර පොන්ට් ෆයිල් එක ඕපන් වෙලා තියෙන්නේ. මේ විදිහට මම දැන් ඩ්‍රෑග් කරන්න ඇවිල්ලා මේ අපේ පොන්ට් ෆයිල් එකට කොපි කරනවා. කොපි කරාට පස්සේ මෙතන මැසේජ් එකක් එනවා. දැනටමත් මේ පොන්ට් එක ඩවුන්ලෝඩ් කරලා මම මේ පොන්ට් ෆයිල් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා නැවත රීප්ලේස් කරන්න අවශ්‍යද කියලා අහනවා. මට කිසි රීප්ලේස් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම නෝ කියන එක ක්ලික් කරලා නෝ කියන ටැබ් එක ක්ලික් කරලා පස්සේ ඉතින් මම දැන් මේ පොන්ට් එක මත ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මම අර දෙවෙනි ක්‍රමය යටතේ ඉන්ස්ටෝල් කරන්න දැන් හදන්නේ. මෙතනදී ඔයාට පෙන්නනවා මේ පොන්ට් එකේ ඔයාට දිස්සෙන ආකාරය, ලේඅවුට් එක, අපිට මේ නම්බර්ස් ටයිප් වෙන විදිහ පොන්ට් එකේ, ඒ වගේම අකුරු ටයිප් වෙන විදිහ තමයි මෙතන දල වශයෙන් පෙන්නන්නේ. ඊට පස්සේ මේ ඉන්ස්ටෝල් කියන බටන් එක මම දැන් ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ අර මැසේජ් එක මේනවා ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ දැන්ටත් දැන්මත් ඕල්රෙඩි කියලා මේ මැසේජ් එක කියනවා. ඊට පස්සේ මම මට අවශ්‍ය නැහැ නැවත රීප්ලේස් කරන්න. එතනින් කැන්සල් කරගෙන මම දැන් මේ විදිහට නැවත ඕපන් කරගන්නවා. Google Chrome බ්‍රවුසර් එක ඕපන් කරගෙන නැවත යනවා අර අලුත් Chrome සයිට් එකට. ඊට පස්සේ අපි බලමු පොන්ට් සෙට් එකක්. පොන්ට් සෙට් එකක් එකවර ඩවුන්ලෝඩ් කරන විදිය මේ සයිට් එකේ තියෙනවා. අපිට සිංහල පොන්ට් විශාල ප්‍රමාණ එකවර ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි බලමු ඒ දේ කරන්නේ කොහොමද කියලා. මේ විදිහ මම දැන් මගේ මවුස් වීල් එක ඉන්ස්ක්‍රෝල් කරලා මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන පොන් සෙට් එකක්.
මම දැන් මේ පොන්සෙට් එකේ මෙතන මේ ටයිටල් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. මෙතන තියෙනවා මේ දල වශයෙන් පෙන්නා මේ තියෙන පොන්ට් 14ක් මෙතන තියෙනවා. මේ පොන්ට් 14ේ පොඩි දල සටහනක් තමයි මේ පෙන්වන්නේ. මේ පොන්ට් කොහොමද කියලා මේ පොන්ටල ඉන්ටර්ෆේස් එක පොන්ටල ලුක් එක කොහොමද කියලා දල වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලහින් තියෙන මෙන්න මේ ටැබ් එක ක්ලික් කරලා පස්සේ මේ ඉදිරිය ඕපන් වෙනවා. අර වගේම මේ පොන්ට් ඩවුන්ලෝඩ් බටන් එක මෙතන දැන් ෆෝකසින් වෙනකන් අපිට මද වෙලා බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් බටන් එක දැන් ඕපන් වුණා. ඊට පස්සේ මම ඩවුන්ලෝඩ් බටන් එක මත මම දැන් ක්ලික් කරනවා මගේ මවුස් පොයින්ට් එක. මවුස් පොයින්ට් එක මේ විදිහට ක්ලික් කරලා පස්සේ මේ ෆයිල් එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. අපි බලමු. මේ විදිහට දැන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරහා මේ ෆයිල් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතනදී WinRAR ෆයිල් එකක් විතර තමයි මේ පොන් සෙට් එක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මම මෙතනින් ඕපන් ෆයිල් යන ඕපන් ෆෝල්ඩර්. ඕපන් ෆෝල්ඩර් ගියට පස්සේ මෙන්න තියෙන මේ ෆෝල්ඩරේ මම මෙතනින් මේ කට් කරගන්නවා. කට් කරගෙන යනම අර new pont desktop එකේ new pont ෆයිල් එක ඕපන් කරගන්නවා. new pont ෆයිල් එක ඕපන් කරන ඒ ෆයිල් එක ඇතුළත් මම තව new folder එකක් ඕපන් කරගන්නවා. මොකද මේ මෙතන pont 14ක් තියෙන නිසා. ඒ වගේම මේ new pont ෆයිල් එක ඇතුලේ දැන්ටමත් මම වෙන pont කිහිපයක් download කරලා install කරලා තියෙන නිසා ඔයාට මේ පොන්ට් 14 මේ ෆයිල් එක මත එක්ස්ට්‍රැක්ට් කරොත් ඔයාලට අපහැදිලි මේ පිළිබඳව. ඒ නිසා මම මෙන්න මේ new folder icon එක ක්ලික් කරලා new folder එකක් ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම මේ ෆයිල් එක මෙන්න මේ විදිහට ඇදලා දානවා මේ new folder එක ඇතුළට. ඊට පස්සේ new folder එක ඇතුලේ මම මේ WinRAR ෆයිල් එක මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ ඔයාලට මෙන්න පේනවා දැන් මේ පොන්ට් 14 මේ පොන්ට් 14 න් මම දැන් මෙතනින් එක පොන්ට් එකක් මෙන්න මේ පොන්ට් එක තෝරලා මම දැන් මේ පොන්ට් එක මත ඩබල් ක්ලික් කරනවා. අපි අර ඉන්ස්ටෝල් කරපු දෙවෙනි ක්‍රමය මම මෙතනදී භාවිත කරන්නේ. ඩබල් ක්ලික් කරලා මෙන්න මේ ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා අර මැසේජ් එක මෙනවා. ඒ මොකද මම මේ පොන්ට් එක දැන්ටමත් මගේ කම්පියුටරේ ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉතින් මට නැවත රීප්ලේස් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මේ ෆෝල්ඩරෙන් ඉවත් වෙලා නැවත යනවා Google Chrome වලට. Google Chrome වලට ගිහින් අලුත් කොම් සයිට් එකට යනවා නැවත. අලුත් කොම් සයිට් එකට ගිහින් මම තව පොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන සිංහල පොන්ට් එකක් මගේ කම්පියුටරේ නැති මෙන්න මේ හේම මාලිකින පොන්ට් එක මම දැන් ඩවුන්ලෝඩ් කරනවා. මේ පොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම දැන් මේ හේම මාලිකින පොන්ට් එක ඉන්ස්ටෝල් කරලා පෙන්නනවා නැවත. මේ විදිහට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ක්ලික් හියර් කියලා මේ ඉංග්‍රීසියෙන්. අන්න ඒ ක්ලික් හියර් කියන තැන ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඕපන් වෙනවා අර ෆෝකසින් වෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා මේ විදිහට අපි බලමු ඕපන් කරලා මම දැන් ඉන්ස්ට්‍රැක් කරගන්නවා. ඊට පස්සේ මෙන්න තියෙන මේ පොන්ට් එක ඊට පස්සේ මම මේක ඇදගෙන ගිහින් දානවා අර පොන් ෆයිල් එකට අපේ කන්ට්‍රෝල් පැනල් එක ඇතුලේ තියෙන පොන් ෆයිල් එකට මේ විදිහට මම දැන් ඇදගෙන ඇවිල්ලා දානවා. කොපි කරනවා. මේ විදිහට ඇද ඩ්‍රෑග් කරන ඇවිල්ලා ඇතහැරියට පස්සේ මේ පොන්ට් එක මම මීට ඉස්සරදී ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා නැහැ මේ පොන් ෆයිල් එක ඇතුළට. අන්න ඒ ෆයිල් එක ඒ පොන්ට් එක කොපි වුණා මේ පොන් ෆයිල් එක ඇතුළට. ඊට පස්සේ මම මේක ඩබල් ක්ලික් කරනවා නැවත. ඩබල් ක්ලික් කළා මේ ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරනවා. දැන් ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපි බලමු මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒ දැන් මේ පොන්ට් එක අර ෆයිල් එකට කොපි වුණ නිසා අපිට නැවත ඉන්ස්ටෝල් කරන්න බෑ. ඊට පස්සේ මම ෆොටෝෂොප් ඕපන් කරගෙන අපි බලමු මේ හේම මාලිකින ෆයිල් එක CC හේම මාලිකින පොන්ට් එක
සර්ච් කරලා අපි බලමු. මේ දින මම දැන් ටයිප් කරනවා. ටයිප් කරලා මෙන්න තියෙන CC හේමමාලි කියන ෆයිල් පොන්ට් එක අපි ඩවුන්ලෝඩ් කරපු පොන්ට් එක. ඉතින් මේ ක්‍රම දෙක උපයෝගී කරන තමයි අපේ කම්පියුටරයකට අපි සිංහල පොන්ට් සහ ඉංග්‍රීසි පොන්ට් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්නේ. ඉතින් අද වීඩියෝ එක මේ දෙය නිමා වෙනවා. මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එක ලයික් කරන්න. ඔයා තාම PR Tech LK YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම ඔයා bell icon එක click කරලා තිබුණොත් මේ වගේ වැදගත් වීඩියෝ මම upload කරපු සැනින් ඔයාට ඒ පිළිබඳව notification එකක් ඔයාගේ device එකට ගෙනා ගැනීම හැකියාව ලැබෙනවා. එහෙමනම් බෙහෙම ස්තුතියි අදත් රැඳී සිටියට PR Tech LK YouTube channel එක සමගින්.